අයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්න හිතුවා අපි හුඟ දෙනෙක් දන්න අහන මේ ඕම් ශබ්දයේ සම්බන්ධයෙන්. ඕම් අක්ෂරය ඕම් ශබ්දය ඕම් කාර්ය මේ වගේ දේවල් ඔබ නිතර අහලා ඇති. හැබැයි එහි තියෙන බලගත් බව, එහි තියෙන වටිනාකම ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි මේ ඕම් ශබ්දයේ හිතනවා හින්දු ආගමට ආවේනික දෙයක් කියලා. මොකද මේ හින්දුන් වැඩි වශයෙන් භාවිතා කරන නිසා. නමුත් මේ ඕම් ශබ්දය තමයි විශ්වයේ භාෂාව. විශ්වයේ බලගතුම මන්ත්‍රය, විශ්වයේ බලගතුම ශබ්දය මේ ඕම් ශබ්දය. මේට කිසිම ජාතියක් ආගමක් නියෝජනය වෙන්නේ නැහැ. මෙය විශ්වයේ භාෂාවක්. ඒ වගේම තමයි මේ ශබ්දය අපි නිතර ඇසීම තුළින් අපේ ජීවිතයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන බව අපි හුඟක් වෙලාවට දන්නේ නැහැ. නමුත් ඔබ දන්නවද මේ ඕ ශබ්දය මගින් අපේ උගුර සහ ලය ප්‍රදේශය සංවේදීව උද්දීපනය කරනවා. ඒ වගේම ම් ශබ්දය මගින් අපේ මොළයේ ක්‍රියාකාරීත්වය උද්දීපනය කරලා මානසික ඒකාග්‍රතාව ඇති කරලා මනසට සතුටක් දීලා මානසික විවේකයක් ලබා ගන්න හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ආතතිය වැනි තත්ත්ව, දුක, ඒ වගේම පීඩාව, මේ වගේ තත්ත්ව දුරු කිරීමේ හැකියාවක් මේ ඕම් ශබ්දයට තියෙනවා. සතුට හෝමෝන වර්ධනය කරන්න හොඳ හැකියාවක් මේ ශබ්දයට තියෙනවා. ඒ වගේමයි මේ ශබ්දය විශ්වයේ තියෙන සියලුම ශක්තීන් අතර, සියලුම ශබ්ද අතර තියෙන බලගතුම ශබ්දය. මේ ශබ්දය භාවිතා කරන අයට විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඇත්තට මේක සත්‍යයක්, ඒ සත්‍යතාවයක් තියෙනවා. මොකද මේ ශබ්දය තුළින් විශ්වයත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හේතුව තමයි මේ ශබ්දය නිතර උච්චාරණය කිරීම සහ ශ්‍රවණය කිරීම තුළින් මානසික ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මේ හොඳ භාවනා ක්‍රමයක් නිසා අපිට විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හින්දුන් මේ හුඟක් කලාවට මන්ත්‍රයක් විදිහට ජප කරනවා. මේ මන්ත්‍රයක් විදිහට 108 වරක් ජප කිරීමෙන් තමන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හුඟ දෙනෙක් විශ්වාස කරනවා. මේ සත්‍යතාවයක් තියෙනවා. මේ නිතර භාවිතා කිරීමෙන් අපිට වෙන වාසිය තමයි අපේ ශරීරය තුළ තියෙන චක්‍ර විවෘත වෙන්න ගන්නවා. මේ චක්‍ර විවෘත වීම තුළින් විශේෂයෙන්ම තෙවැනි ඇස විවෘත වීම තුළින් අපිට පුළුවන් වෙනවා අනිත් අයගේ හිත කියවන්න, අනිත් අය හිතන පතන විදිය, අනිත් අය අපි ගැන දක්වන ආකල්ප මොනවද කියලා අපිට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපිට අනාගතයේදී එන අනතුරු, පීඩා, කරදර කල් තියා දැනගැනීමේ හැකියාවක් මේ තෙවැනි ඇස විවෘත වීමෙන් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තෙවැනි ඇස විවෘත වීමත් එක්ක අපි හිතන දේ අපිට ළඟා කරගැනීමේ වාසනාව, හැකියාව ඇති වෙනවා. ඒ නිසා මේ මන්ත්‍රයක් විදිහට භාවිතා කිරීමත්, ශ්‍රවණය කිරීමත් තුළින් ඔබට ඉතාමත් හොඳ ප්‍රතිඵල ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. මේ කිසිම ආගමකට, දහමකට, ජාතියකට අයිති නැති නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ඉතාමත් බලගත් ක්‍රමයක්. බලගත් මන්ත්‍රයක්, බලගත් ශබ්දයක්. මේ අසන්න, දකින්න, උච්චාරණය කරන්න ඔබට වාසනාව උදා වෙනවා ඒකාන්තයි. ස්තුතියි ගින්න.